නැවතත් ඔබ සම්බන්ධ වන්නේ සංවාදයේ සමග අද අපේ ආරාධිතය ටිල්වින් සිල්වා ජයපේ ප්‍රධාන ලේකම්තුමා තුන්වෙනි බලවේගයේ අපේක්ෂාව පිළිබඳ කතා කරන අතර වාරයේදී අපි ඒ හා සම්බන්ධ ඍජු සහ වක්‍ර කාරණා පිළිබඳ කතා කරා පසුගිය කොටසේදී ඔබතුමා යම්කිසි චෝදනාවක් මට කරා මේ මම එක්සත් ජාතික පක්ෂ රජය රකින්න උත්සාහ කරනවාද කියලා ඔබතුමා පිළිගනේවි මම මාධ්‍යවේදී වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමගත් බොහොම කිට්ටුවෙන් කටයුතු කරන ඔබතුමාලගේ වේදිකාවට මම ගොඩ වෙලා තිබෙනවා අවස්ථා කීපයකදීම ඔබතුමාලගේ අවස්ථාවේ පරිදි එහිදී මට එහෙම දේශපාලන මතයක් තිබෙන්නේ නැහැ මොකද මම ඔබලාගේ දේශපාලන මතවලට ගරු කරන පුද්ගලෙක් ඔබතුමාලගේ පක්ෂේ මම සමාජිකයෙක් නොවේ මම හිතනවා ඔබතුමා ඒ පිළිගනිවි කියලා නෑ මම ඇත්තටම මම කියන්න උත්සාහ කරේ ඔබ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන නෙවෙයි ඔබ අහන ප්‍රශ්න එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් අහන ප්‍රශ්න ඔය අහන්නේ කියන එක මට කියන්න ඕන කම තිබුණේ. ඔව්. ඒ කියන්නේ ඒ පැත්තේ හැදෙන අදහසක් තියෙනවානේ. සහ මාධ්‍යවේදී විදිහට මම කියනට ඒක කාර්යය තමයි මේ රාජ්‍ය මාධ්‍යයක් වුණාට අද මට ඔබව ගෙනීමට මට ඒ තීරණය ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මාධ්‍යවේදී වශයෙන් පුළුල් ලෙස ප්‍රශ්න කිරීමේ අයිතිය ඔබට විතරක් නෙමෙයි මේ තෙන්න අමාත්‍යවරයෙක් පැමිණ සිටියත් ඒ අයිතිය මට තිබෙනවා. ඒ මාධ්‍යවේදී වශයෙන් මම ඒක ඇත්තටම අද ඒ නිදහස මම භුක්ති විඳිනවා. ඇත්තටම අපේ රටේ ඇතිවිය යුතු මාධ්‍ය සහ දේශපාලන සංස්කෘතිය මෙහෙයි. අපි මේ ගහමන් අපි මේ මතවාද ඉදිරිපත් කරන්නේ නැත්නම් ගහ බැලගන්නේ ගහ බැලගන්නට අවශ්‍ය නැහැ. රටේ අභිවෘද්ධිය සුභසිද්ධිය තකා තමයි. මිනිස්සු වෙනස් වෙනට ඕනි කාලයක් මේක. හොඳයි. දැන් සහෝදරයා ඔබතුමා මේ වමේ බලවේග කියන වචනේ පාවිච්චි කරනවා. ඔබතුමා අපිට කියනවා වෙනස් වෙමු කියලා. හැබැයි ඔබතුමා මේ තාම මට හිතෙනවා යල් පැන ගිය වචන කීපයක් භාවිතා කරන වමේ බලවේග වගේ ආදී මේ වමේ බලවේග ආදී වචන පාවිච්චි කරනකොට ජනතාවට නැවතත් හිතෙනවා මේ ජයපී කියන්නේ සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට විරුද්ධ උදාහරණයක් ලෙස ගත්තොත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන් මේ 60 ගණන් වල 70 ගණන් වල දේශපාලන දර්ශනය දකින වමේ අන්තවාදීන් රැලක් එනිසා මොවුන්ට රට බාර දීමට අපිට බයක් තිබෙනවා වගේ කාරණා. එතකොට අපිට වෙනස් වෙන්න කියනවා වගේම ඇයි තමුන්නාස්ලාට වෙනස් වෙන්නේ? ඇයි මේ වමේ බලවේග වගේ වචන භාවිතා කරලා ජනතාව බය කරන්නේ? මම හිතන්නේ ජනතාව බය වෙන්න ඕනේ නැහැ වමේ බලවේග කියන වචනයට. දැන් ජනතාව එහෙම දැක් තිබෙනවනේ සහෝදරයා. ඔව් ඒක වැරදි අදහසක්. මේ සමහර අය වමට විරුද්ධයි විසින් හදපු අදහසක්. වමට බය වෙන්න ඕනේ නැහැ. හේතුව තමයි වම කියලා කියන්නේ හැමදෙස්සෙම තියෙන தත්ත්වයට අනුව වෙනස් වෙමින් යන එකක්. වමෙන් නියෝජනය කරන්නේ සමාජ සාධාරණත්වය වෙන මොකක්වත් නෙවෙයි. වම කියන එකේ අර්ථය අකුලල ගත්තොත් මොකද සමාජ සාධාරණත්වය නියෝජනය කරන පැත්ත තමයි වම කියලා කියන්නේ අපි. මම කියෙමින් හිටියේ මොකද්ද? දැන් අපි සම්ප්‍රදායික පක්ෂයක් නෙවෙයි. අපි අර සියල්ලම රජය කරනවා කියන පක්ෂයක් නෙවෙයි. මොකද මම හිතන්නේ අපේ රටේ ජනතාවට මතක නම් අපි 2000 අවුරුද්දේදී පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරා මේ රටට. අපේ රටේ දේශපාලන පක්ෂයක් විසින් බලය ගන්න නැතුව තියෙද්දී පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරපු එකම පක්ෂ අපේ පක්ෂයේ විශාල පිළිගැනීමක් ඒකට තිබ්බා. ඒකේ අපි යෝජනා කරේ රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙක එකතු කරලා රට හදන දියා. ඊට පස්සේ 2015 මහමැතිවරණයේදී අපි ප්‍රතිපත්තිමාලාවක් ඉදිරිපත් කරා. ඒකෙත් තිබුණේ ඕකම තමයි. රට හදන්න පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය එකතු කරගන්න. හැබැයි වංචා දූෂණ නැතුව. ඒ නිසා අපි මේ අපි තැනක නෑ මොකද්ද මේ ඔක්කොම ආණ්ඩුවට පවර ගන්නවා. ඊට පස්සේ තනික රාජ්‍ය එහෙම නෙවෙයි තියෙන්නේ. රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශයේ සැලැස්ම යටතේ පෞද්ගලික අංශය සහ ජනතාව ඒක රාශි කරගත්තු ජන සංවර්ධනයක් අපි කරන්න ගමන් දිනවා. අපි කියတာ ජන සහභාගී සංවර්ධනයක්. සිරුදායක උතුන ගමන් දිනවා අපි ඒකට. පුද්ගලික අංශයේ ලොකු ඒවා පොඩි ඒවා ඔක්කොම එකතු කරගත්ත එකක් වුණ ගමන් දිනවා. ඒකෙදී අපි විශ්වාස කරන මොකද්ද සමහර අත්‍යවශ්‍ය සේවාවන් තිනවා. ඒක රජය මූලික වෙන්න ඕන. නැත්තම් මිනිසුන්ගේ සේවා හොඳට ලැබෙන්නේ නැති නිසා. අපි මේ වම කියන එක පාවිච්චි කරන මොකද නම් අපේ රටේ වමේ දේශපාලන ව්‍යාපාර තියෙනවානේ. ඒතර ඒ දේශපාලන ව්‍යාපාර අපිත් ඉන්නවා තවත් ව්‍යාපාර තියෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන ව්‍යාපාරයක් තියෙනවා. මානව හිමිකම් ගැන කතා කරන ව්‍යාපාරයක් තියෙනවා. වෘත්තීය සමිතියක් තියෙනවා. දැන් මේ අපි හදපු ජාතික ජනබල වේගය කියලා කියන්නේ මේ කවුරුත් ඉන්න එකක් නේ. ඒ නිසා අපි මේ කවුරුත් මේක ඇතුලේ ඉන්නවයි කියන එක සිහිපත් කරේ නැත්තම් ඒක අපි හිතන්නේ හොඳ නැහැ කියලා ඒක. ඒ නිසා අපි කියන අපි මේක ඇතුලේ ගොමේ අදහස් තියෙන අයත් ඉන්නවා, ප්‍රජාතන්ත්‍රවාදීනුත් ඉන්නවා, මානවිකම් පිළිබඳ කතා කරන අයත් ඉන්නවා, කලාකරුවොත් ඉන්නවා, මාධ්‍යවේදීනුත් ඉන්නවා, පරිසරවේදීන් ඉන්නවා, වෘත්තීය සමිතිය තියෙනවා, ගොවි සංවිධාන තියෙනවා, ධීවර සංවිධාන තියෙනවා, ආගමික සංවිධාන තියෙනවා. ඒ හැමෝටම හැබැයි තියෙන පොදු අරමුණක් මොකක්ද? ඒ පොදු අරමුණ තමයි මේ රට මීට වඩා හොඳ තැනකට ගෙනියන්න ඕන.
රටේ සංස්කෘතිය නැස් කරනවා. ඉතින් ඒකෙදි කවුරක්වත් අර ගල් ගැහිච්ච ස්ථාවර නැහැ. වමේ කියන කණ්ඩායම ස්ථාවර එක නැහැ. අපි වමේ නිසා අපිට අනිත්‍යත්වයක් බෑ කියලා එහෙම නැහැ. අපි හැමෝම තම තමන්ගේ දේශපාලන අන්තාවෙන් වෙනම තබා ගනිමින් පොදු එකඟතාවයක් හදන්න තියෙන මොකද ඒ තමයි මේ රට වඩා යහපත් තැනකට ගෙනියන්න ඕන. ඒකට අපි ජනතාව ඒක රාශි කරනවා, ජනතාව දැනුවත් කරනවා. මොකද හේතුව තමයි පොදු ජනතාව දැනුවත් කරන්නේ නැතුව, පොදු ජනතාව සංවිධානය කරගන්නේ නැතුව, පොදු ජනතාව ඒක රාශි කරගන්නේ නැතුව සමාජයක් වෙනස්කම් බෑ. සමාජයක ගාමක බලවේගයේ ජනතාව වැඩ කරන ජනතාව. ඒ නිසා ඒ ජනතාව එකතු කරන වහල්ලු හැටියට නෙවෙයි, චින්තනයක් නැති මිනිස්සු හැටියට නෙවෙයි, හිතන් නැති මිනිස්සු හැටියට නෙවෙයි, අතාරක මිනිස්සු හැටියට නෙවෙයි, තර්කානුකූලව හිතන, දැනුම තියෙන, යෝජනා ඉදිරිපත් කරන, විවේචන ඉදිරිපත් කරන, වැරද්දක්කොත් එක වැරදි කියලා කියන, ඒ නිදහස තියෙන, සංවාද කරගන්න එහෙම ජනතාවක් ලෙස ජනතාව එකතු කරන්න අපි. එහෙම එකතු කරපු ජනතාවකට අපි දැන් රටක් වෙනස් කරන්න පුළුවන්. එහෙම ජනතාවකදී දේශපාලකයන්ට තියෙන බැඳීමක් වගකීමක් තියෙන මොකද ඔවුන් එක්ක වැඩ කරන්නේ නිර්මාණශීලී ජනතාවක්, නිදහස් ජනතාවක්, හිතන ජනතාවක්, වහලුන් ලෙස හිතන්නේ නැති ජනතාවක්, වැඩව සම්ලක්ෂණ නැති ජනතාවක් නම් අපි හිතනවා ඒක ඇතුලේ අපිට වඩා හොඳ රටක් හදන්න පුළුවන් කියලා. ඉතින් එවැනි රටක් හදන්න, එවැනි ජන බලවේග නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඒ සඳහා තමයි අපේ සංවිධාන ටික ඔක්කොම එකතු වෙලා වැඩ කරමින් යන්නේ. ඉතින් ඒකෙදී අපි කියන දේ තමයි අපි ඒ කාර්යයේ අපි ලොකු පියවරක් තියෙනවා මේ 18 වෙනිදා ගෝල් පෙස් පිටියේදී. අපි හිතන එක අපේ රටේ දේශපාලනයේ දෙවැන්ත හැරුම් ලක්ෂයක් වෙයි කියලා 18 වෙනිදා ගෝල් පෙස් එකේ අපි තියෙන රැලිය. ඒ රැලියට අපි ගොඩනගමු ජාතික ජන බලවේගයේ පක්ෂ සියල්ලම එකතු වෙනවා. ඊට අමතරව තවත් විවිධ පුද්ගලයෝ අපට ආශිර්වාද කරන ආගමික නායකයෝ, කලාකරුවෝ, විද්වතුන් වගේ පිරිස් ගොඩක් එකතු වෙනවා. අපි හිතන විශාල ජනකාය සහභාගී වෙනවා කියලා මේකට. ඉතින් එතනදී අපි අපේ අපේක්ෂක හඳුන්වා දීලා අපේ ප්‍රතිපත්ති සඳහන් කරගනිමින් අපේ රටට අලුත් දේශපාලන ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසය තහවුරු කරගනිමින් ඒ ගමන යන පටන් ගන්නවා අපි. අපි හිතන එක අපේ රටේ දේශපාලනයේ වෙනස් කරන ඉතාමත් ප්‍රබල හැරුම් ලක්ෂයක් වෙයි කියලා. ඉතින් ඒක සාර්ථක කරගන්න දැන් මේ ජාතික ජන බලවේගයේට ප්‍රමුඛ නායකත්වය කවුද ලබා දෙන්නේ? ජෛව ව්‍යාපාරයේද නැත්නම්? මම ආයෙත් කිව්වා ඒකේ වැඩි බරක් අපි අදිනවා. නමුත් අපි ප්‍රතිපත්මකතාවට ආවා ඒකේ ප්‍රමුඛයක් අපි දියාගන්න ඕනේ නැහැ කියලා. අපි ඔක්කොම සමහර මගේ ප්‍රශ්න අහන්න හේතුව අපේ රටේ දැන් යම් යම් පුදුරන සමතත්වය ලබා දුන්නොත් මම අවස්ථා කීපයක් උදාහරණ දෙන්නම්. රජයේ සේවයේ සම අවස්ථාව ලබා දුන්නොත් සමහර රජයේ කම්කරු ශ්‍රේණියේ ඉන්න පුද්ගලයා ඔහු හැප්පෙන්නේ ඉතා කාලයක් අධ්‍යාපනය හදාරලා තමන්ගේ මහන්සියෙන් විදායක ශ්‍රේණියට ගිය පුද්ගලයෙක්. අද මේක රජයේ මේ රටේ සිද්ධ වෙන කාරණයක්. ගරු සරුවක් නැහැ. සමාජය තුල ගත්තත් මේ සමාජ සාධාරණත්වය කියන කාරණය මත ඉතා නූගත් පුද්ගලෙක් උගතෙකුට මඩ ගහන, උගතෙකු අමාරුවේ දාන්නට හැසිරෙන සමාජයක අපි ඉන්නේ. කොටින්ම කියතොත් ගමේ ගොඩේ සම්පකාරයක් මරණදාර සමිතියකත් සමතන දුන්නාම ඒවා කරගෙන යන්න බැරි රටක අපි ජීවත් වෙන්නේ. එතකොට ඔබතුමා ඔය කියන සමතත්වය සාධාරණත්වය කියන කාරණය බොහොම හොඳ ලස්සන කතාවක්. ඔක සාක්ෂාත් කරගන්න අමාරු දෙයක් නේ. යම් කිසි පුද්ගල පිරිසක් මේකට ජයප වේවා, වෙන ව්‍යාපාරයක් වේවා, මේක ප්‍රමුඛ නායකත්වයක් අරගෙන ජනතාවට කියනවා අපි මේක වක්කින් බාර ගන්නවා කියලා. ඇයි එහෙම කියන්න බැරි? නෑ මේකේ නායකත්වයන්ති අපි ඔක්කොම. මෙතන ප්‍රමුඛයෙකුයි දෙවෙනි පිළේ කට්ටියකුයි නෑ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කියන්නේත් ඒකමනේ. දැන් ඔය එක්සත් ජාතික පක්ෂය තුළ හදන කට්ටිය කියන්නේ අපේත් නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැඩක් නේ. අපි කියන්නේ අපි හදලා තියෙන එක ගත්තමත් තියෙන්නේ මොකද්ද? අපි ඔක්කොම සමාන වාක්‍යම් දරන කණ්ඩායමක්. ඒකේ වැඩි බරක් අපි අදිනවා ලොකු පක්ෂය හැටියට. වැඩි වාක්‍යමක් අපි දන්න ලොකු පක්ෂය හැටියට. නමුත් ඒකෙන් අපි වැඩි බරක් ප්‍රසාද ගන්න හරි අපේ මතයන්ටයි මත පටවන්න හරි අනිත් අය දෙවෙනි කරන්න හරි එහෙම උත්සාහ කරමින් ඉන්නේ නැහැ. මොකද මම කියන්නේ දැන් අපිට රටට ඕනේ හැම සංස්කෘතියක් නේද? දැන් මේ අධිපතිවාදී කෙනෙක් ඉඳගෙන ඌ අර සර්ලා මැඩම්ලා වෙලා අනිත් අය මත පීඩාවපත් කරමින් අනිත් අය නොසලකාහරණ එකක් වෙනුවට අපිට ඕනකම තියෙන්නේ. අපි කවුරුත් එකතු වෙලා සාමූහිකව තියෙන දුගන්න සාමූහික ක්‍රියාත්මක කරන එකක් නේ ඕනකම තියෙන්නේ. මොකද මම කියන්නේ මේකෙන් දැන් ඔබ කෝ රාජ්‍ය සේවය ගත්තොත් එහෙම රාජ්‍ය සේවය දේශපාලන ව්‍යාපාරිකු සමාන කරන්න බෑ. රාජ්‍ය සේවය එහෙම තමයි හදලා තින්නේ මෙහෙමනේ. හදලා තින්නේම පහල කෙනා උඩ කෙනාට වග කියන්න ඕන. ඒක එහෙම තමයි. ඒක වෙනස් කරන්න බෑ. මම කියන්නේ සමහර තැන්වල දැන් පහල කෙනා උඩ කෙනාට වග කියන්නේත් නැහැ. ඔහුට අභියෝග කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට සමතන දුන්නාම සමහරලාවට ඒ තියෙන සමතන දීලා නෙවෙයි. ඒ තියෙන මොකද්ද නේද? දැන් ওই සමහර පහල අය දේශපාලකින් ගතුකුරු බවට පත් වෙනවනේ. එයා දේශපාලන බලය ගත්තට පස්සේ එයා උඩ එක්කෙනාටත් අභියෝග කරනවා තමයි.
ඒක වැරද්ද තියෙන්නේ මේ 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 රාජ්‍ය සේවය නෙවෙයි තියෙන්නේ මොකද මේ දේශපාලන සංස්කෘතිය වැරද්දක් තියෙන්නේ දේශපාලඥ අපි දැකලා තියෙනවා ආණ්ඩු මාරුණාට පස්සේ දැන් ලංගමගේ තැනක නේද සීටීබී ක ඒකේ වගේ තැන ගත්තොත් එහෙම ආණ්ඩු මාරුණාම අලුතෙන් ආපු ආණ්ඩුවේ සාමාන්‍ය සේවකයා ඇවිල්ලා කෙලින්ම සභාපති අයින් කරලා සභාපති පුටු වාරු වෙනවා එහෙම අදගෙන ප්‍රතිනෝනේ ඒ තියෙන්නේ මේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ රාජ්‍ය ආයතන සියලා දේශපාලනීකරණය කරලා දිනවා අනවශ්‍ය විදියට ඒක වෙනස් කරන්න ඕනකම තියෙනවා හැබැයි ඒකයි මේකයි දෙකක් දැන් ඔබ හිතන්න ඔබ අපිට කිට්ටු කියලා මම හොඳටම දන්නවා ඔබ අපි මිතුරෙක් හොඳම අපි ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඔබට මේ මේ මම ඔබව එක්සත් ජාතික පක්ෂය කියලා කිව්වම නේද එහෙම හිතන්න මෙපා මේ දැන් අපේ පක්ෂය ගැන හිතන්නකෝ අපේ පක්ෂයට මෙරටේ තමන්ගේ අදහස ඉදිරිපත් කරපුවාම එහෙම මිනිස්සු අපි එකෙක් ගොඩට දානවා ඒක ඔබටත් පොදි මටත් පොදි නෑ මම ඇත්ත ගැතු එයා දසින් නෙමෙයි ඔබට කිව්වේ ඒ පැත්තෙන් යන ප්‍රශ්න ටික ආපු නිසා මම කිව්වේ මේ මම කියමින් හිටියේ අපේ පක්ෂය ගැන ඔබ දන්නවා අපේ පක්ෂය ඇතුලේ අපිට තියෙනවා තමයි තනතුරු තියෙන. හැබැයි අපි තනතුරු තිබ්බට අපි කවුරුවක්වත් ඒ තනතුරු වලින් ඒ තනතුරු මත දේශපාලන කරන්න යන්නේ නෙවෙයි. අපි කවුරුවක්වත් පක්ෂයතුලේ එක්කෙනෙක් නායකයෙක් නැණිත් එක්කන යටින් තියනකට කරන අපි ඔක්කොම එක කණ්ඩායමක්. සහෝදර කණ්ඩායමක් සැද කරන්නේ. ඉතින් එහෙම වැඩ කළා අපි සාර්ථක වෙලා තියෙනවනේ. අපේ බැඳීම තියෙන එකත් තුලින්නේ. ඒ නිසා අපි හිතනවා මේ සමාජයට ඕනේ එහෙම එකක්. ඒ කියන්නේ උඩින් ඉන්න නායකයෝයි බිමින් ඉන්න කට්ටියයි වෙනුවට කවුරුත් එකතුල එකට වැඩ කරන කාටත් සමාන අයිතිවාසිකම් තියෙන කාටත් සමාන ගෞරවයෙන් සලකන එකක් ඕන ඒකදී වගකීම් දරනා ඉන්නවා ඒක ඇත්ත. ඉතින් එහෙම සමාජයක් අපි හදන්න ඕන එහෙම සමාජයක් හදන්න බෑ එහෙම සංවිධානයක් අපි හදාගන්න නැත්තම්. ඒ නිසා අපි හදන්නේ එහෙම සමාජයක් හදනකොට අපි එහෙම සංවිධානයක් ඕන නිසා මේ සංවිධානය තුළ අපි උපරිමෙන් උත්සාහ කරන මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී තියන් යන සමාන තත්ත්වයන් යන සහ අවශ්‍ය මොහොතේදී අපි වගකීම් දරනකොට වැඩි වගකීම් දරන්න පුළුවන් කෙනා වැඩි වගකීම් දරන්න අපි අදහස් ඉදපත් කරගන්න අපි හිතනවා ඒක අපිට කිසි බාධාවක් වෙන එකක් නැහැ කියලා. අවසන් මිනිත්තු කීපයට අපි යොබවන්නේ මා තදින්ම විශ්වාස කරනවා 18 වෙනිදා අපේක්ෂකයා වන්නේ අනුර කුමාර සනායක ඔබතුමාගේ නායක සහෝදරයා කියලා. අපි 18 බලමු. අපි හැමෝටම කියනවා 18 වෙනිදා එන්න කොළඹ මුද්‍ර පිටියට. ඒ නිසා කවුද අපේක්ෂක කියන එක බලා ගන්න පුළුවන්. ජයපෙත් මං හිතන්නේ මේ දැන් යන පොලිටිකල් ට්‍රෙන්ඩ් එකට පොඩ්ඩක් හුරු වෙලා නේද? ඒ කියන්නේ ජනතාවට කුතුහලය ලබා දෙමින් පොඩි පොලිටිකල් රැල්ලක් ඉන්නව නේද? නෑ මයිස් අපි මෙහෙම අපි පොලිටිකල් රැල්ලකට වඩා අපි ප්‍රතිපත්තිමය ලෙස තීන්දුවක් ගත්තොත් ඒක රකින පක්ෂයක්. අපි ජාතික ජන බලවේගය ඇතුළේ සාකච්ඡා කරලා අපේක්ෂක තෝරගත්තට පස්සේ අපි අවදාහසකට අපි ඒක ජනතාවට දැනන විදිහට අපි 18 රැලි දැන් 18 රැලි කියමු කියලා. එතකොට 18 රැලි කියන තීන්දුවක් ගත්තට පස්සේ අපි කාටවත් අයිතියක් නැහැ ඊට කලින් මේක කියන්න. දැන් අපි කවුරුත් අපේක්ෂක දන්නවා මාත් දන්නවා. නමුත් අපි 18 වෙනක කියන්න හිතන් ඉන්න නිසා අපි කියනවා නිසා ඔබට අයිතියක් තියෙනවා හිතා ගන්න. ඔබ හිතන එක හරියන්න පුළුවන් වරදින්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. බලමු මේ මගේ අනාවැ කියන්නේ හරිද කියලා බලමු. 18 වෙනකට හරියටම කියන්න. හොඳයි. මගේ අවසන් ප්‍රශ්නය මේ ප්‍රශ්නේ අතර මට මීට පෙර ආතුවත් අහන්න තිබයක් අද පමණනේ මීට කලිනුත් මට අහන්න තිබ ප්‍රශ්නයක් මට අහන්න අවස්ථාවක් හම්බුනේ. දැන් ඔබතුමා ජයපේ ප්‍රධාන ලේකම්. 1978 තමයි ජයපේ සමග එකතු වන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් නොනිම පක්ෂයක මහ ලේකම් ප්‍රධාන ලේකම් ආදී තනතුරු හිමි වුණාම ඔහුට තමයි ඔහුට ලැබෙනව ප්‍රධාන පෙළේ අමාත්‍ය ධූරය. ප්‍රධාන විෂයපතයන් සමග හැබැයි මේ ටිල්ලින් සිල්වා කියන පුද්ගලයා කවදාවත් ප්‍රාදේශ සභාවකවත් මන්ත්‍රී ධූරයක් දරලා නැහැ. මං හිතන්නේ හෙටටත් ඔහුට එහෙම මන්ත්‍රී ධූරයක්වත් ලැබෙන්නේ නැහැ. මොකද්ද මේ විශේෂත්වය? ප්‍රධාන ලේකම් කිසි තනතුරක් නැහැ දේශපාලන තනතුරක්. මම හිතන්නේ අපේ පක්ෂය ගැන තේරුම් ගන්නවා නම් මේකත් හොඳම උදාහරණයක්. අපි දේශපාලනය කරන්නේ තනතුරු වලට ආසාවේ වගකීම් වලට ආසාවේ මොනවාද මන්ත්‍රීකම් ආසාවේ නෙවෙයි. ඉතින් අපි මන්ත්‍රීකම් කරන සහෝදරයෝ ඒවා දරන්නේ ඒක කවදවත් මාකියු පරිදි තනතුරු දරලා නැහැ. නෑ නෑ නෑ. ඒ කියන්නේ ජනතාවගෙන් පත් වෙලා නැහැ. නෑ ස්ථිරම නෑ. මොකද දැන් මන්ත්‍රීකම් දරන උදවිය ඒවා දරන්නේ ඒගොල්ලෝ කැමති නිසා නෙවෙයි පක්ෂේ පවරපු නිසා. එතකොට අපේ පක්ෂේ ව්‍යවස්ථාවේම අපි තියෙනවා මේක වමේ ව්‍යාපාර දින එක ව්‍යවස්ථාවේ තියෙන මොකද්ද? පක්ෂේ ප්‍රධාන ලේකම් කියලා කියන්නේ ගත්තොත් එහෙම ඇත්තකට පක්ෂේ වැඩ කොටසු ටිකක් වැඩිපුර කෙනෙක්. පක්ෂ පරිපාලන කටයුතු පක්ෂ සංවිධාන කටයුතු පක්ෂ සංවිධාන මෙහෙයුම් කටයුතු මුලස්ථානයේ කටයුතු මැතිතුම් කොමසාරිස් සහායක සමග කරන කටයුතු ඒ කටයුතු ටිකක් වැඩි කෙනෙක්. ඒතකොට එහෙම විශාල කාර්යභාරයක් තියෙන කෙනෙක් මන්ත්‍රීකම් කුත් ගත්තොත් එහෙම දෙකම කරගන්න බැරි වෙන පුළුවන්කම තියෙනවා. මොකද අපි මන්ත්‍රීකම් වල ගන්නම ආපු අය නෙවෙයිනේ. අපට ඕනකම තියෙන මේ රටට අපේ කිසියම් සේවයක් කරන්න. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි අපි විශ්වාස කරනවා
බලය හැම විටම ඕනට එකතැනට ගොඩ ගන්න ඕනේ නැහැ කියලා. ඒතර ප්‍රධාන ලේකම් වගේ දුරයකට තියෙන පක්ෂයේ බලයත් එක්ක ගත්තම මේකට තවත් ජනාධිපතිකමක් කරේ අගමැතිකමක් කරේ අමැතිකමක් කරේ දුන්නට පස්සේ ඒක ටිකක් බලය වැඩි එකක් බඩපත් වෙන නිසා බොහෝට ගත්තොත් එහෙම ලෝකෙත් එහෙම වෙලා තියෙන තමයි ප්‍රධාන ලේකම්වරයා මහජන නියෝජිතෙක් බවට පත් වෙන්නේ නැතුව පක්ෂි කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට ලේසියක් වෙලා තියෙනවා. එතකොට ඒ තමන්ට පැවිච්ච කාර්යය හොඳින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපේ කවුරුත් මම මේක මගේ මේ මගේ විශේෂයක් නෙවෙයි. මේ තන්ත්‍ර කවුරු දැරුවත් ඒකෙම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් අපි ව්‍යස්තයි ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් අපි හිතන එක හොඳ ආදර්ශයක් කියලා. ඉතින් අපි අභියෝග කරන පුළුවන් අනිත් පක්ෂවලට එහෙම ලේකම්වරු පුළුවන් නම් හදලා බලන්න කියලා. ජයපෙන් අභියෝගයක් අනිකුත් පක්ෂවලට දැන් මා සූදානම්න්නේ සමුගන්නට එක් කණ්ඩායමක් තම අපේක්ෂකයා නම් කරුවා පසුගිය ඉරිදා. තවත් කණ්ඩායමක් තමන්ගේ අපේක්ෂකයා නම් කිරීමට සූදානම් එළඹෙන ඉරිදා 18 වෙනිදා ඔවුන් හඳුන්වන්නේ ජාතික ජනබල වේගය. අපි මාධ්‍යවේදීන් වශයෙන් දැකපු කාරණයක් තමයි මෙරට කිසිදු පක්ෂයකට තනියම ආණ්ඩුවක් හෝ තනියම ජනාධිපතිවරයෙකු පත් කරගන්නට බැරි තරමට දේශපාලනය වෙනස් වෙලා. එනිසා ජවිපෙත් සන්ධානගත වෙනවා. ජාතික ජනබල වේගය මාස 18 වෙනිදා ඔවුන්ගේ අපේක්ෂකයා එළි දැක්වීමට සූදානම්. මේ පැය දෙකට අපත් සමග එකතු වෙලා බොහොම අවංකව අපේ ප්‍රශ්නවලට උත්තර ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපි 18 වෙනිදාට බලමු කවුද ඔබතුමන්ලාගේ සන්ධානය, ඔබතුමන්ලාගේ පෙරමුණ, ඔබතුමන්ලාගේ දේශපාලන ව්‍යාපාරයේ අපේක්ෂකයා වන්නේ කියලා. ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීමට. ඔබටත් බොහොම ස්තුතියි. වගේම අපි නැවතත් ඉල්ලා සිටින අපේ රට ජනතාවගෙන් රට වෙනසක් ඕන. ඒ වෙනස කරන්නම් මිනිස්සු වෙනම හිතන්න පටන් ගන්න ඕන. කවුද නිසා අපි හිතනවා ඒ වෙනස අපට කරන්න පුළුවන් නිසා අපි හැමෝටම ආදරණ කරනවා අපිත් එක්ක එකතු වෙන්න 18 වෙනිදා කොල්පිස් විදියට එන්න කියලා. හොඳයි මා ආදරණීය ප්‍රේක්ෂකයනි, සුපුරුදු පරිදි ඔබ මාත් සමග අපත් සමග රැඳී සිටියා කියලා මා දන්නවා. ලබන බ්‍රහස්පතින්දා මේ වෙලාවටම සංවාදයෙන් ඔබව හමුවීමේ බලාපොරොත්තු ඇතුව දැන් මා සමු ගන්නවා. සුබ රාත්‍රියක්.